අපි දෙදත් දැක් අපි අදත් අකිනවා මේ රට තම දුරට ආර්ථික සමාජීය දේශපාලන වශයෙන් අස්ථාවර කරන්න සමහර රාජ්‍යයන් ක්‍රියාත්මක අපේ රටට පමණක් පොදු කාර්යයක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල් ගෝලීය දේශපාලනය තුළ තම ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යස්ථාන වේ අවාසනාවකට කොට අපේ රාජවංශ ආණ්ඩුව එවැනි මහා දෙවත්ත බලවේගික ප්‍රමන්ත්‍රණයකට හසු වෙලා ඒ ආණ්ඩුව වැටුණා අපි අපිට ප්‍රතිපත්තිම වශයෙන් විරුද්ධ වුණා අපිට තීන්දුවක් ගන්න අපිට තීන්දුවක් ගන්න වුණා ඒ වෙලාවේ ඒ අභියෝග වලට මූණ දෙන්න පුළුවන් පුද්ගලයා පාර්ලිමේන්තුවේ ඇතුළත ඉන්න උනාට කොට මේ බලපොරොත්තුක් තියෙන මීට පෙර වෙන අභියෝග වලට මූණ දීලා තියෙන බලපොරොත්තුක් තියෙන කෙනාගේ කවුද අපිට දෙන්නේ ඒ මොන අනුකම්පිත ජනාධිපතිතුමා අපි පදනම් විරේතව කොන්දේසි විරේතව පිළිගන්නවා අපි එකතු වුණා අපි සතුටු වෙන කැමැත්තකින් යම්තා දුරට මෙරණේ දෙවිත ප්‍රශ්න වලට විසඳුමක් දෙනවා වගේම ස්ථාවර කරන අවශ්‍ය වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළා. අපි මේ පිළිබඳව සතුටු වෙනවා. ඔව් අපි වැට් එක අඩු කරනවා. අපි ආදරත් විශ්වාස කරනවා වැට් එක අඩු කරන්න ඕනේ. අපි ඒ ප්‍රතිපත්තිය ආදරත් කරනවා. මේ කඩදාසියක කාරණේ එදා වැට් එක අඩු කරපු හින්දා මේ රටේ ආර්ථිකයේ වර්ධනය කරාජීපු අය බෝල්ඩ්ස් එකට පාරිවිදපු අය වැට් එක අඩු කරපු එක වැරදි කියලා පාරේ බෝල්ඩ්ස් අකිනපු අය අද බදු වැඩි කරපු නිසා අපි රට අතර යනවා කියලා ආයෙම තවත් උත්තර කිසුයි අද වැට් එක වැඩි කියලා බෝල්ඩ් එක උස්සන්නේ නැති අය මතක් වත් වැඩි කියලා බෝල්ඩ් එක උස්සන්නේ නැති අය මතක් මාන දේශපාලනත්වය පදනම් වීරිතද ප්‍රකාශ කරනවා. එහෙමනම් රාජ්‍ය යාන්ත්‍රයේ මොදිය දෙවිදාරින් පදනම් වීරිත ප්‍රකාශ කරනවා නම් ඉදිරි ඉතිහාස බලාපොරොත්තු වෙන වීරයන් පරණ පරම්පරා බලාපොරොත්තු වෙනස කර අපිට යන්න පුළුවන් දෙයක්ද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. අපිට විපක්ෂක් විදියට අපශක්තිමත් වෙනවා. සමහර දේශපාලන පක්ෂ උත්සාහ කරනවා බය කරලා. බය කිරීම තුළ තමයි දේශපාලනය කරන්නේ. परंपरा සමහර දේශපාලන පක්ෂ ඉන්නවා එයා රටේ ප්‍රශ්න විතරයි කතාන්නේ පිළිතුරු කතා කරන්නේ. තවත් දේශපාලන නායකයෝ ඉන්නවා එයා අනිත් අයගේ පෞද්ගලික කාරණා කතා කරනවා. හැබැයි ඒවා වංචා දූෂණ ගැන කතා කරනවා. ඒවා නවත්තන්න ක්‍රමවේදයක් ගැන කතා කරනවා. ඒ වංචාව දූෂණ කියලා කරන ඒවා නීතිය ජාත්‍යන්තර කිරීම කතා කරනවා. ඒක පැහැදිලි වෙන්නේ එයාට අදට මේ රට ගොඩනගන වැඩපිළිවෙළ. ඔබට ආඩම්බර වෙන්න පුළුවන්. මේ නගරේ විශ්වවිද්‍යාලයේ මේ රටේ පොතනක ගියක් පාරක් හැදලා තියෙනවා මේ පාර හැදලා තියෙන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. 140ක් විදුලිය තිබු රටේ 99ක් දක්වා විදුලිය 100ක් විදුලිය ලබා දෙන කටයුතු කරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. පානීය ජලය දෙන්නවා ඒ දෙන්න කටයුතු කරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. අධිවේගී මාර්ගය හදුවලා මහින්ද උදේ විද්‍යාගාරයක් හදුවලා පාසල් කොටනියක් හදුවලා ප්‍රජාශාලාවක් හදුවලා ආදම්පුරේ පයනක ප්‍රකාශ කරන්න
යථාර්ථය තමයි මගේ ආදරයම මේ තාත්තේ අද දින තෙල් පිළට බෝට්ටුවකට තෙල් ගහගෙන දෙවියන් අහවස මාර්ථ කරලා තත් පාන්දර පුරුදු ගිහිල්ලා ගොඩ එනකොට ගහපු තෙල් දිගේ වීදමත් ආවරණය වෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. පොඩි බෝට්ටුවක් පුරුදු ගිහිල්ලා අල්ලගෙන මාර්ථ දිගේ තෙල් වීදම කවර වෙන්නේ නැහැ. ඒක තමයි අපි සාහනේ දුන්නේ. අපි විශ්වාස කරා දේශීය යාන්ත්‍රණය දේශීය ආර්ථිකය මෙහෙම සතුටුමත් වෙන්නුනේ කියලා. අපි ආදරත් එක විශ්වාස කරා. යාදලා විශ්වාස කරන දේශපාලන පක්ෂයක් විදිහට අපි ගොඩනගන ආණ්ඩුවක් තුළ මෙරණේ ගමේ අම්මා තාත්තගේ ආර්ථිකය ගමේ දරුවගේ විවසායකගේ ආර්ථිකය සතුටුමත් කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.